එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. කවුරු හරි උදව්වට ආවා නම් එයාට පින් දෙන්න අපි බලන් හිටියේ. ඒක ඒ තරම්ම කටුක කාලයක්. ඒ ගෙදර මලගයක් සිංහල අවුරුද්දට කිරිබත් తిුවේ නෑ. වෙසක් එකට එක බකට් එකක් පත්තු කළේ නෑ. විමුක්ති බලාගෙනම උන්නේ. ඔයාව වරින් වර හොස්පිටල් ගෙනාවා. කිනිච්චා. ටෙස්ට් වලට ලොකු අය අරන් ගියා. හරි කලබල. අපි ගෝරිත් දාගත්තා. ඒ ඔයාව බලාගන්න. හරියටම ඒ ගෙදර කවුරුවත් සතුටින් උන්නේ නෑ. බලාගත්තත් බලන් උන්නේ අනුලපවා. මන් දන්නව නංගී, ගෙදර ෆෝන් තිබ්බා. ලයින් දෙකක්ද කොහෙද නේද? ඕන කෙනෙකුට ගෙදරට එන්න පුළුවන්. ලෙඩෙක් බලන්න එන හතුරෙකුට වුණත් එන්න පුළුවන්. නැන්ද මාමා, මම, ලොකු අයියා, අක්කා ඒ තරමටම අසරණ වෙලා උන්නේ. ඒත් කවුද ආවේ? කවුද කතා කළේ? මාමගේ යාළුවෝ දෙන්නෙක් ආවා. එච්චරයි. විමුක්ති හිමාලි දෙස බලාගෙනම උන්නේ. අයියා මට වඩා ගොඩක් උගත් කෙනෙක්, විශේෂ කෙනෙක්. මම මේ නිකන් ඒ ලෙවල් කරලා කැම්පස් සිලෙක්ට් වෙච්ච කෙල්ලෙක්. ඒත් අයියට හිතන්නම වෙනවා. මොනවද නංගි? ඔයා අයියේ අද ටෙලිෆෝන් පොත් කින්නගෙන ලොකෝට ගන්න යනව නේද? විමුක්ති බලාගෙන මුන්නේ. එයාලා සුදු අයියේ අර අවුරුද්දටම කතා කළාද? ආවද? මේ කොල්ලට මොකද උනේ කියලාවත් බලලා යන්න. එක ඇපල් ගෙඩියක් අරගෙන ආවද? එක කෝල් එකක් දුන්නද? විමුක්තිර දැන් සනීපද කියලා බැලුවද? කවුරුවත් කතා කළේ නෑ. ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් අයියේ. පුදුමම දෙයක්. මං ජීවිතය ගැන ගොඩක් දේවල් දන්නේ නෑ. නුවර ගමක හැදිච්ච කෙල්ලෙක්. ඒත් ඔයා ගාවට ආවට පස්සේ මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් දේවල්. විමුක්ති කතා කළේ නැත. ඇයි කිනා විදියට එය පිළිගන්නටම සිදුවෙයි. තර්ක කරගෙන යන්නට නොහැක. ඔයාට එහෙම කරන්න කාටවත් වටින්නේ නැහැ. වටින්නේම නැහැ. අයියා ඒ තරම්ම හොඳ කෙනෙක්, විශේෂ කෙනෙක්. මන්දා මට නම්. ඔය ටික කියද්දි හිමාලි ඇත්තටම ඇඬුවාය. විමුක්ති පුදුමයෙන් මෙන් ඒ තෙත්තු දැස් දෙස බලා උන්නේය. නංගි, අනන්න එපා. දැනුම් තේරුම් තියෙන ලොකු අයියා කෙනෙකුට උගන්නන්න මේ මෝඩ කිල්ල දන්නේ. ඒත් මට තේරෙනවා බැඳීම් රකින්න ඕන. ඒත් එක්කෙනෙක් නෙමෙයි, එක පපුවකින් නෙමෙයි. හිමාලි මේ නොකියා ගහන්නේ වර්ෂාටය. හද්දා රජ රට කර අව්වේ පිච්චි පිච්චි දරු ගැබත් බඩේ බැඳගෙන හැ බැඳීම් රැක්කේ බඩට රොටි කෑල්ල කකාය. ඒවා හිමාලිල දන්නේ නැත. ඔයා පරිස්සමින් එච්චරයි. ආයතර දුක ඔයාගේ කට්ටියට විඳින්න දෙන්න එපා. ඒක තමන්ගේ අයට කරන ලොකු අසාධාරණයක්. ලොකු අයියා ගැන හිතන්න. කරපු රස්සාවෙන් අස් වුණා. රැවුල කපන්නේ. ෂර්ට් කෑල්ලක් දාගෙන පිස්ස වගේ ඉන්නේ. කනවද බොනවද මොනවද කරන්නේ? ඒ ජීවිතේනේ අයියේ. එයාලට දුවෙක් උපන්නා. මොනවද කළේ? එක කේක් කෑල්ලක් කෑවද? එයාලා සතුටින් උන්නද? නෑ. අර ගෑණි ගෙදර තනියම දුවත් එක්ක. ලොකු අයියා ඔයා ගාව. අක්කා මෙහෙම දුව වඩාගෙන ත්‍රීවිල්වල බඩු අරන් යනවා මං දැක්කා. ඇයි? එයා මාත්‍යව දන් දුන්නා. එයාගේ සහෝදරයව ගොඩගන්න. ඔය ටික කියද්දි හිමාලිගේ අත ඔහුගේ වතමත දුවයි. එය ඇය දන්නේ නැත. ඔයා හොඳට හිතන්න. ඔයාව ගොඩගන්නයි අපට ඕන වුණේ.
ගොඩගන්න. එහෙම කරද්දි අපිත් ඒ වලටම වැටිලා ඒක කළේ. නැතුව අපි උඩ ඉඳලා කඹ දාලා ඔයාව උඩට ඇද්ද නෙමේ. තේරුණාද අයියේ? හිමාලි පුදුමය. ඇයට මේවා හොඳට පුළුවන්ය. ඒ ඉගෙනීමේල්ලත් දැනුමය. ඔයා මොබයිල් එක ඉල්ලුවනේ. මං හවසම ගෙනත් දෙන්නම්. එකට දෙකක් ගෙනත් දෙන්නම්. ඒත් කතා කරන්න කලින් හිතන්න. පහුගිය අවුරුද්දේ මට කවුද ගත්තේ? කවුද මට කතා කළේ? ඔයාට සනීප වෙන්නයි කියලා කවුද එක පහනක් පත්තු කළේ? එක වතුර කලයකින් බෝධිය නෑවේ කවුද? හිමාලි ඔහොම කියන්නේ වර්ෂා ගැන සිතානම්. ඇය තරම් ඔහු වෙනුවේ විමුත්තගේ අම්මාවත් බෝධි නාවන්නට නැත. ඒ ධර්මටම කෙල්ල බෝගස් වටේ කැරකුණාය. මං හරියට හිතුවා මෙච්චර වටින කොල්ලව බලන්න ඇයි කවුරුවත් ඉන්නේ නැත්තේ කියලා. මට පුදුමයි එයාලා හිතුවේ එක දෙයයි අයියේ. මොකද්ද නංගි? ඔයා ඔහොමම ඉඳී කියලා? මේ ඔළුවේ නහර පණගයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. ඒ දොස්තර මහත්තයයි දෙවියොයි අපි ඒ දේ කළා. දැන් කට්ටියයි පොලිමේ. මං ඕනනම් නොම්බර දීලා එවන්නම් කට්ටියව. බැඳීම් රකින්න ඕන පෙන්නන්න නෙමේ. හිමාලි පහුවම හිස්කර දමා කීවාය. සොරි නංගේ. මොනවටද සොරි කියන්නේ අයියේ? මම මේ ෆෝන් එක ඉල්ලුවේ බුක්ෂොප් එකේ සප්ලයර්ස්ලට කතා කරන්න. බිස්නස් කරන්න ඕන. ඊට කලින් චුට්ටක් විවේක අරගෙන හොඳ හුස්මක් කරන් පන්සලකට ගිහින් පහනක් පත්තු කරලා ජීවිතේ පටන් ගන්න. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. වරද්ද ගත්තොත් මිසක්. හිමාලි කීවාය. ඒ වචන බුදුමාකාරය. ගෑණි එහෙම කියන්නේ ඔහුට වැරදෙන තැන දැනගෙනය. ඒ වොත් වැරදින්නේ විමුක්තිට නොවේ තමාටය. බත් කවන්නද? දැන්ම එපා. ඔයා මාත් එක්ක තරහ වෙලා. හිමාලි හරි දුකකින් කීවාය. නෑනංගි, තරහ වුණත් කමක් නෑ. එහෙම මෑ කීවාය. විමුක්තිට හිමාලි ගැන පුදුමය. ඇය කොහෙන් කොහොම මේ ජීවිතයට ආවාද? කටින්ම තමා හදන්න ඕන. එහෙම කිව්වම දාගෙන හිතනවා. හිමාලි සිතුවාය. දවසක් මාමගේ යාළුවෙක් උන්නේ අර කොණ්ඩේ මෙතෙන්ද තියෙන ගල්හේන අංකල්. අන්න හරි, එයා ආවා. එදා ඒ අංකල් ගොඩක් වෙලා ඔයා ළඟ උන්නා. මං එදා ඔයාට ගොඩක් බත් කෙව්වා. එහෙම කෙනෙක් බලන්න ආවම ඔයාට සතුටුයි කියලා මං එදා දැනගත්තා. එදා හිනා වෙවි උන්නා. හිමාලි කීවේ විමුක්තිගේ පොරෝණය පහලට කරය. දාල් වෙද්දි ටිකක් රස්නේය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.